හැමදාමත් වගේ සාදරයෙන් පිළිගන්නවා SL Bioscopes YouTube channel එකට. අද මම අරගෙන ආවා ඉරු දුරුවම් TV series එකේ 9 වෙනි episode එක එහෙමත් නැත්නම් අන්තිම episode එක. අපිට මතකයි last episode එකේ වික්ටර් ගුණසේකරන්ගේ ගේ ළඟට වෙලා ගුණසේකරන් ගැන මුළු දවසම ඔත්තු බැලුවා. වික්ටර්ට ගුණසේකරන්ගේ ගේ ඇතුලේ තිබිලා ගුණසේකරන්ගේ diary හම්බ වෙනවා. ඒකේ තිබිලා ගුණසේකරන්ගේ අතීතයයි මෙච්චරකල් murders වලට හේතුවයි ඔක්කොම හොයාගන්න පුළුවන් වුණා. ඒත් ගුණසේකරන් වැරදිකාරයා කියලා උසාවියට ඔප්පු කරන්න පුළුවන් කිසිම සාක්ෂියක් වික්ටර්ට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි අද බලමු මේ එපිසෝඩ් එකේදීවත් වික්ටර්ට පුළුවන් වේවිද කියලා ගුණසේකරන් වැරදිකාරයා කියලා ඔප්පු කරගන්න. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන අපි අද කතාවට යමු. පළවෙනි සීන් එකෙන් පෙන්නනවා පොලිස් කමිෂනත් එනවා වික්ටර් ඉන්න වාහනේ ඇතුළට ඇවිල්ලා කතා කරගන්නවා මෙච්චර වෙලා සිද්ධ වෙච්ච දේවල් ගැන. වික්ටර් කමිෂනට ඔක්කොම විස්තර ටික කියනවා. කැමරා හයි කරලා අපි පැය 24 පුරාම මේ සැකකාරය දිහා බලාගෙන ඉන්නවා. අපිට දැනට හම්බ වෙලා තියෙන මෙන්න මේ ඩයරි එක විතරයි. හැබැයි මේක පාවිච්චි කරලා අපිට එයාව සැකකාරයෙක් විදියට උසාවියට ඔප්පු කරන්න ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි මේ ඩයරි එකේ හැටියට මෙයා මීට කලින් තවත් මර්ඩර්ස් 3ක් කරලා තියෙනවා. වික්ටර් මේ හොයාගත්ත දේවල් වෙනුවෙන් පොලිස් කමිෂන් එයාව ගොඩක් ඇප්‍රිෂියේට් කරලා වැඩේ හොඳට කරගෙන යන්න කියලා එතනින් පිටත් වෙලා යනවා. වික්ටර්ගේ ටීම් එක තාමත් CCTV වලින් ගුණසේකරන් දිහා බලන් ඉන්නේ. ගුණසේකරන් එකපාරට එක්සයිස් කරන්න පටන් අරන් ඇඳුමක් මාරු කරගන්නවා. කිෂෝ කියනවා ෂුවර් එකට මෙයා තව මර්ඩර් එකක් කරන්න යන්න තමයි හදන්නේ කියලා. ඒ වුණාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගුණසේකරන් කෙලින්ම යන්නේ ඇඳට ගිහිල්ලා හොඳට නිදාගන්නවා. තාමත් වික්ටර් කැමරා වලින් ගුණසේකරන් දිහා බලාගෙනම ඉන්නේ. එතනින් එහා එළියට ගන්නෙම නැහැ. පොලිස් ටීම් එකේ ඉන්න අනිත් කට්ටියටත් දැන් හොඳට අමාරුයි. සමහරුන්ට නිදිමතයි. ඒ වගේම තමයි හොඳටම මදුරුවොත් කනවා. කටියට දැන් එපා වෙලා ඉන්නේ. දැන් වෙලාව පාන්දර 1:20යි. වික්ටර් තාමත් මොනිටරේ දිහා බලාගෙනම ඉන්නේ. එකපාරට මොනිටරේ සිග්නල් නැති වෙලා යනවා. වික්ටර් යාගේ ටීම් එකත් එක්ක එකපාරටම ගුණසේකරන්ගේ දොර කඩාගෙන ඇවිල්ලා ඇඳ උඩ බැලුවත් එතන ගුණසේකරන් නැහැ. වික්ටර් කටියට ඉන්ෆෝම් කරනවා කන්ට්‍රෝල් රූම් එකට ඉක්මනට කියන්න කිලෝමීටර් 3ක අරයක් ඇතුළත තියෙන හැම පාරක්ම පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ වටේ තියෙන හැම පොලිස් මුරපොලකටම ෆොටෝ එකක් යවනවා එයාව අල්ලගන්න කියලා. ගුණසේකරන්ගේ ගෙදර තිබිලා එයාගේ ෆෝන් එක වික්ටර්ට හම්බ වෙනවා. එයා ඒක පොලිස් IT සෙක්ෂන් එකට ගෙනල්ලා ලොක් එක ඇරලා බලනවා. බලනකොට තමයි වික්ටර් ෂොක් වෙලා යන්නේ. මොකද එතන තියෙන්නේ වික්ටර්ගේ ගෙදර ෆොටෝස් ටිකක්. ගුණසේකරන් ඊළඟට මර්ඩර් එක දෙන්න යන්නේ වික්ටර්ගේ ගෙදරට. ඒ වික්ටර්ගේ දුව වෙන්නත් පුළුවන්. වික්ටර් දැන් ගොඩක් බය වෙලා පුළුවන් තරම් ඉක්මනට පිටත් වෙලා යනවා ගෙදරට. වික්ටර් කිෂෝට කෝල් එකක් අරන් කියනවා පුළුවන් තරම් ඉක්මනට බලෑණියක් අරගෙන මගේ ගෙදරට එන්න. ඊළඟ ටාගට් එක වෙලා තියෙන්නේ මගේ ෆැමිලි එකේ කෙනෙක්ව. කිෂෝ කියපු විදියට ඉක්මනට වික්ටර්ගේ ගෙදර යන්න පිටත් වෙනවා. වික්ටර් දැන් ගෙදරට ලං වෙලා ඉන්නේ. තාම කිෂෝගේ ටීම් එක ළඟට ඇවිල්ලා නැහැ. වික්ටර් තනියම දොරත් අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා බලනකොටම එතන ගුණසේකරන් කාටද පීයෙන් අනින්න හදනවා. වික්ටර් ගුණසේකරන්ට ගහලා බිමට ඇදලා දානවා. ගුණසේකරන්ට දැන් හොඳටම අමාරුයි. එයා බිම ඇද වැටිලා ඉන්නවා. වික්ටර් ටිකක් ගේ වටේ බැලුවම තමයි දකින්න හම්බෙන්නේ එයාගේ දූ බලාගෙන ඉන්න ගයාත්‍රි. එයාගේ දුවයි බිම ඇදගෙන වැටිලා ලේ පෙරාගෙන ඉන්නවා. වික්ටර් එයාගේ දුව ළඟට ගිහිල්ලා කතා කරා. දුවගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. වික්ටර් දුවව තුරුල් කරගෙන අඬන්න පටන් ගන්නවා. ඔය අතර ගුණසේකරන් කතා කරන්න පටන් ගන්නවා. ගුණසේකරන් කියනවා මං දන්නවා ඔයා මාව මරන්නේ නැහැ කියලා. මොකද ඔයා අවංක පොලිස් නිලධාරියෙක්. ඔයා වැඩ කරන්නේ නීතියට විතරයි. වික්ටර් කෑ ගහනවා කටවහගෙන හිටපන් කියලා. ගුණසේකරන් කටවහන්නේ නැහැ. එයා තවත් කියවගෙන යනවා. එයා කියනවා ඔයාට බෑ මට මුකුත් කරන්න. මගේ සුපුරුදු රටාවේ මිදිලා තමයි මම මේ ඝාතනය කරේ. ගුණසේකරන් කියනවා මට කෝටි ගාණක් වටින ගයක් තියෙනවා. ඒක නිසා මට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ නිසා මට ඕන වෙලාවක බේරිලා එළියට එන්න පුළුවන්. ගුණසේකරන් ආයමත් තිරුක්කල් වාක්‍යයක් කියන්න පටන් ගන්නවා. වික්ටර්ට දැන් හොඳටම කේන්ති යනවා. කේන්ති ගිහලා ගුණසේකරන්ට වෙඩි තියලා මරලා දානවා. ගුණසේකරන් පණ අදින ගමන් තව දෙයක් කියනවා. වික්ටර්ට කියනවා ඔයාගේ වයිෆ් අතුරුදහන් වෙලා හොය හොය හිටියා නේද? ඒත් හොයාගන්න බැරි වුණා නේද? ඊට පස්සේ වික්ටර් ගුණසේකරන් ළඟට ඇවිල්ලා අහනවා උඹ කොහොමද ඒක දන්නේ කියලා. ඒත් ඒ වෙනකොටත් ගුණසේකරන් මිය ගිහිල්ලා. ඒ අතර වික්ටර්ට ඇහෙනවා ඔයාගේ දුව තාත්තේ කියලා කතා කරන සද්දේ. බලනකොට දුව මිය ගිහිල්ලා
නැහැ. වික්ටර් පුළුවන් තරම් ඉක්මනට දුවව හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. වික්ටර්ගේ දුවව ICU එකට දාලා යාට ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්නවා. ඒ අතර කිෂෝ එනවා වික්ටර්ව හම්බ වෙන හොස්පිටල් එකට. කිෂෝ වික්ටර්ට කියනවා කලබල වෙන්න එපා. දුවට ඉක්මනට සනීප වෙයි. හැබැයි දුවව බලාගත ගායත්‍රි කියන කාන්තාව නම් මැරිලා. ගුණසේකරන් ඇවිල්ලා තියෙන්නේ දුවව මරන්න නෙමෙයි. ගායත්‍රිව මරන්න තමයි එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගායත්‍රි කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ගුණසේකරන් පොඩි කාලේ හිටපු අනාථ නිවාසයේ බාරව හිටපු පාලිකාව. කලින් එපිසෝඩ් එකේ මතක ඇති කිව්වා ඒ පාලිකාව ගුණසේකරන්ට ගොඩක් වද හිංසා දීලා තියෙනවා. ඉතින් ඒකට පළිය තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ අතර ඩොක්ටර් ඇවිල්ලා වික්ටර්ට කියනවා කලබල වෙන කිසිම දෙයක් නැහැ. දුවට කිසිම දෙයක් වෙලා නැහැ. කම්පනය නිසා තමයි යාට සිහිය නැති වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි දුවව වාට්ටුවට මාරු කරා දැන් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් කියනවා. වික්ටර් යනවා දුවව බලන්න. දුව වික්ටර් දැක ගමන් අඬන්න පටන් ගන්නවා මට ගොඩක් බයයි තාත්තේ කියලා. අර මිනිමරුව ආපහු ආවොත් අපි මොකද කරන්නේ කියලා. වික්ටර් කියනවා එයා ආපහු එන්නේ නැහැ. තාත්තා එයාව මරලා දැම්මා කියලා. ඊට පස්සේ දුව කියන කතාවෙන් වික්ටර් ආයිමත් ෂොක් වෙලා යනවා. දුව අහනවා ඒ මිනිමරුව දෙන්නවම මැරුවද කියලා. වික්ටර් අහනවා මොන දෙන්නෙක් දෙතන එක්කිනයි හිටියේ. එතකොට දුව කියනවා නෑ තාත්තේ අපේ ගෙදරට මිනිමරුව දෙන්නෙක් ආවා කියලා. වික්ටර් ඉතින් වැඩේ ඉවරයි කියලා හිතුවට වැඩේ ඉවරම නැහැ. තවත් මර්ඩර් කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ අලුත්ම සීන් එකකින් පෙන්නනවා ගෑනු කෙනෙක්ව කළුවර කාමරයක හිර කරලා දාලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ වික්ටර්ගේ වයිෆ් ගීතා. ගුණසේකරන් මැරෙන වෙලාවේ කියපු දේවල් වල හැටියට අනිවාර්යයෙන්ම මේ මර්ඩර්ස් ලගේ ගීතාගේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගීතා දිහා බලන් ඉන්න තවත් පීයක් අතේ තියන් ඉන්න මිනිස්සෙගේ හේව නැල්ලකුත් පේන්න තියෙනවා. ඉතින් මෙතනින් ඉරු දුරුවම් TV series එකේ ලාස්ට් එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් කතාවේ අපිට ඉඟියක් දෙනවත් මේකේ සීසන් 2 එකකුත් තියෙනවා කියලා. ඒ වගේම තමයි සීසන් 2 දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. මම පුළුවන් තරම් ඉක්මනට ඉරු දුරුවම් සීසන් 2 එකේ සිංහල රිවිව් අරගෙන එන්නම්. ඒකත් ගොඩක් ලස්සන කුතුහලෙන් බලන්න පුළුවන් කතාවක්. ඒ වගේම තමයි IMDb rank එකේ 8.5 වගේ ගොඩක් ඉහළ අගයක් ගත්ත TV series එකක් තමයි ඉරු දුරුවම් සීසන් 2 එක. එහෙනම් තවත් සිංහල රිවිව් එකකින් ළඟදිම දවසක හම්බ වෙමු. දිගටම රැඳිලා ඉන්න SL Bioscopes එකත් එක්ක.